කැබිනට් ඇමති කෙනෙක් ඉදිරියේ මේ වෙලාවේ හිටියා කෙහෙලිය රඹු කැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධුරේ දරණ කාලේ. එතකොට සෞඛ්‍ය අමාත්‍යතුමාට මේ විදිහට විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවේදී එද්දී ඒ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය ඔබතුමා ඔබතුමාලගේ පැත්තෙන් තමයි විශ්වාස භංගය ආවේ කෙහෙලිය රඹු කැල්ල අනිවාර්යයෙන්ම අයින් විය යුතුයි කියලා. එතකොට ඔබතුමාලා කෙහෙලිය රඹු කැල්ලව ආරක්ෂා කරා. කෙහෙලිය රඹු කැල්ල ඒ කියන්නේ කැබිනට් තීරණයක් කියන දේ මත පදනම් වෙලාද කෙහෙලිය රඹු කැල්ල ආරක්ෂා කරා? නෑ නෑ. කැබිනට් තීන්දුව මත නෙමෙයි ඒක කණ්ඩායමේ තීන්දුවක්. ආණ්ඩුපක්ෂ කණ්ඩායමේ ඉන්නවා විපක්ෂ කණ්ඩායමේ ඉන්නවා කණ්ඩායමෙන් සාකච්ඡා කරලා ගන්න තීන්දුවත් එක්ක තමයි ඉන්නේ. එහෙම නැත්නම් ඉතින් අපි එතනින් අයින් වෙලා හිටන් අපේ මතයක් එක්ක ඉවත් වෙලා යන්න ඕනේ. හැබැයි එහෙම කණ්ඩායමේ කීප දෙනෙක් ඉවත් වෙලා ගියා නේද? ඒ කියන්නේ කෙහෙලිය රඹු කැල්ල වුණේ වැරද්දක් කියලා? නෑ ඉවත් වෙලා ගියේ නම් කිසිම කෙනෙක් ආපු අය ඡන්දෙ දුන්නා විරුද්ධව ඡන්දෙ දුන්නේ නෑ. දලසලක් පෙරුම එහෙම අනිත් පැත්තට ඡන්දෙ නෑ. එතුමා හිටියේ කොහොමද විපක්ෂ? කොහොමද මේ පැත්තේ? ඒතකොට දැන් කෙහෙලිය රඹු කැල්ලගේ කාරණාව කෙසේ වෙතත් ඔය කෙහෙලිය රඹු කැල්ලගේ නමින් පාසලක් නම් වෙලා තිබ්බනේ කුණ්ඩසාලේ පැත්තේ. මම ඔබතුමා අධ්‍යාපන ඇමති කෙනෙක් විදියට හිටපු නිසාත් මම මේ ප්‍රශ්නේ ඔබතුමාට අදාළ වෙයි කියලා මම විශ්වාස කරනවා. 1996 චක්‍රලේඛණයකින් කියලා තියෙනවා ජීවත් වෙලා ඉන්න දේශපාලඥයන්ගේ නම් පාසල් වලට දාන්න එපා කියලා. එතකොට ඒක කෙහෙලිය රඹු කැල්ලටත් වළංගුයි. ඒ වගේම තමයි තවත් ලංකාවේ මේ විදියට දේශපාලඥයෝ ගණනාවක් ඉන්නවා. ඔබතුමා අධ්‍යාපන ඇමති විදියට ඉද්දී ඇයි ඒ චක්‍රලේඛණයේ ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තේ නැද්ද? නැත්නම් ඔබතුමාට ඒකටත් කැබිනට් තීරණයක් නිසා ඔබතුමාල ඒක සාමූහිකව රකින්නවද? මොකක්ද ඒකට දෙන උත්තර? අපේ රටේ ප්‍රධාන වශයෙන් පාසල් වර්ග දෙකක් දැන් තියෙනවා. මේක 13 වෙනි අංග ව්‍යවස්ථාවෙන් පස්සේ අධ්‍යාපන විෂයක් හැටියට ප්‍රතිපත්ති තීන්දුව රජයෙන් ගන්නා වගේම ජාතික පාසල් සමූහයක් තියෙනවා, ජාතික නවන පාසල් සමූහයක් තියෙනවා පළාත් වලින් පාලනය කරන. එතකොට මේ චක්‍රලේඛන අපි නිකුත් කළාම ඒ නිකුත් කරේ අපි 96 හිටියත් අපි තමයි බලන්නේ. හරි 96 මම පස්සහිර පළාතේ ප්‍රධාන ඇමතිවරයා 2000 වෙනකම්. එතකොට මේ විෂය පාසල් නම් කිරීම සහ ඉවත් කිරීම වෙනස් කිරීම අදාළ වෙන්නේ පළාත් සභාව විෂයට. හරි. හැබැයි ওই කාරණේ ප්‍රසූතේ මට අහම මම කිව්වා ඇත්ත වශයෙන්ම අවදාහන්ට මුවිච්ච අවස්ථාවේදීම පාසල් නම් කරන්න එපයි කියලා හිතන් ජීවතුන් අතර ඉන්න කිසිම කෙනෙක් නෙමෙයි දේශපාලඥයෝ නෙමෙයි කිසිම කෙනෙක් නෙමෙයි නම් කරන්න එපයි කියලා. පුළුවන් නම් මට පෙන්වන්න බස්නාහිර පළාත් එකක් හරි තියෙනවද කියලා. එහෙම නැහැ. හැබැයි ඒකට මම ඉඩ දුන්නේ නැහැ. ආ ඒකට ඔබතුමා හව්. ඒ නිසා මම අධ්‍යාපන ඇමතිවරයාට සමස්තයේ ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්නවා. පළාත් සභාවෙන් තමයි මේ පිළිබඳව තීන්දුව ගන්නෙ. ඒක කරන්නේ නමුත් මං මට අවදාහන්ට යොමුෙච්ච අවස්ථාවෙන් මම දැනුම් දුන්නා එතුමාගේ විතරක් නෙවෙයි කිසිම ජීවතුන් අතර ඉන්න පුද්ගලෙක්ගේ නමින්. මොකද අපි දන්නේ නැහැ ජීවතුන් අතර ඉන්න පුද්ගලයන් නමින් නම් කළහම පස්සේ එතුමා බරපතල ප්‍රශ්නයකට මුණ පෑවොත්. හරි. එතකොට ඒ නමින් තියෙන එක වැරදිනේ. දැන් මේ මුණ පාලා තියෙනවා නේද? කේලිය රඹු කැල්ල. දැන් ඒව අයින් කරන්න. දැන් අයින් කරන්න දැන්ට තීන්දුව අරන් යන්න. දැන්වත් තියෙන. දැන් එතකොට දැන් ඒ වගේම තමයි දැන් ඊළඟට දැන් ඉන්න ඇමතිවරු දැන් ඔය බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යතුමා වෙලා ඔබතුමා ඒ වගේ දෙයක් කරේ නැහැ. ඒනොට මධ්‍යම පළාතේ ප්‍රධාන අමාත්‍යතුමා ගෙනමින් පාසල් දෙක තුනක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් හරි වැරදි. එතකොට ඒ වගේ දේවල් ඉවත් කරන්න ඔබතුමාලත් මේ පාර පාර්ලිමේන්තුවට ඉල්ලනවා නම් මේ වගේ දේවල් ඉවත් විය යුතු නැද්ද? නැහැ. ඉල්ලනවා නම් කියන ප්‍රශ්නෙත් නෙවෙයි. ඊට කලින් මම මේ පහුගිය අවුරුදු 2 මාස 4ක් වගේ කාලයක් තුල අධ්‍යාපන ඇමතිවරයා දරද්දි මේ අනිත් සියලුම අමාරුම් වෙලාවක තමයි මම මේ අමාත්‍යංශය පවත්වාගෙන ගියේ. ඊටම පැහැදිලිව උපදෙස් දීලා තිබුණා කිසිම කෙනෙක්ගේ නමින් පාසල් නම් කරන්න එපයි කියන කාරණා. ඒක අලුත් දෙයක් නෙවෙයි, ඉවිතරක් නෙවෙයි. අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ පාසල් වර්ගීකරණය වෙනකොට ඔයගේ නම් වෙන්න හේතුවක් නැහැ. එන්න අවශ්‍යත් නැහැ. මොකද මේ අලුත් වර්ගීකරණය හරියට ක්‍රියාත්මක දැන් ඒක ආරම්භ කළා තින්නේ. පාසල් වර්ගීකරණය අද තියෙන එක බොහෝ දෙනාට තේරුම් ගන්න අමාරුයි. 1AB 1C type 2 type 3 මේක විදේශ කේකාවත් අපිට පැහැදිලි කරගන්න තමාරුයි. හැබැයි දැන් ඒ වෙනුවට ඉන්නේ අලුතින් ප්‍රාථමික කනිෂ්ඨ ද්විතීක ජ්‍යෙෂ්ඨ ද්විතීකෝ ප්‍රාථමික ද්විතීක. ඒක ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ ජනවාරි මාසෙ ඉඳලා නව ප්‍රතිසංස්කරණයේ අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණත් එක්ක. ඉතින් ඔබ කියන කාරණේට මම ප්‍රතිපත්තිමේ තීන්දුවක් කරන් ඒක දැන් අපි ඊළඟට බාර ගන්න ඇයිට ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ.